යිබ අද දරුවනේ අපේ පාඩම වෙන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. අපි මේ වන විට භූගොල විද්‍යාවේ පාඩම් මාලාවේ සෑහෙන දුරක් ඉිහින් තියෙනවා. මේක අපේ භූගෝල විද්‍යාවට අලු තෙන් එකතු වෙච්ච පාඩම. හිදි අපි බලමු මේ භූගොල විද්‍යාවට මේ අලු තෙෙන් එකතු වෙච්ච පාඩම අපේ විෂයට අදාළ කරගන්නේ භාවිතා වෙන්න කියන එක. මේකට අපි කියනවත් තොරතුරු හා සනිවේදන තාක්ෂණය කියලා. ඒ වගේම තමයි මේකට අපි පාවිච්ිරනවා ඉංග්‍රසියෙන් Information ටෙක්නලජ කියලා. ඒ වගේම තමයි මේක මේ මූලික අකුරතුන එක කියන අකුරතුන පාවිච්චි කළලා IC කියලත් අපි භාවිතා කරනවා. අපි බලමු ොතුරු සන්නනිිවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා අතීතයේ ඉඳලා විවිධය මේ ලෝකේ ජීවත එච්ච මිනිස්සුූ තොරතුරු මාරු කරගත්තා. ගිනිමැලයක් ඇසීමෙන් හුවක්කීමෙන් තමන්ට කියන්න ඕ ඕනදේ අදාළ ප්‍රජාවට එමනන්දම් අවට වට පිටාවට දැනුන්දුන්න අපිද ජීවත්වෙන්නේ ඊට වඩා දියුණතාක්ෂණයක් එක්ක අර ප්‍රාථමික දේවල් වලට වඩා දියුණුවවෙච්ච ඉස්සර හට ගියපු තාක්ෂණික ක්‍රමයක් අදපි භාවිතා කරනවා. එතකොට ඒ තාක්ෂණයක්ත් එක්ක මේ භාවිතා කරන තොරතුරුත් වෙනස්සෙලා තියෙනවා. අපි බලමු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන්නට පොඩි හැඳින්වී මක් කරන්න තොරතුරු නිර්මාණය කිරීම කළමනාකරණය ීම, සංනිිවේදනය කිරීම හා භාවිතා කිරීම, යනාධීකාරයන් නිටුකරගැනීම සඳහා, භාවිතා කරන තාක්ෂණය අපි හඳුන්නනවා තොරතුරු හා සංනිිවේදන තාක්ෂණය කියලා. මෙතනද අපි විද්‍යුත්තාක්ෂණය හරහා, අදාළ තොරතුරු ඒකරාශී කරගන්නවා. ඒ තොරතුරු ගබඩා කරනවා සහා, අදාළ පාර්ශවයන්ට බෙදාහරිනවා. මේ විදියට අපි බෙදා හරින්නේ අපි අවට ප්‍රජාව තුළ එහනම් අපේයාවට තියෙන සමාජය තුළ සිද්ධ වෙන යම් කිසි සිදුවීම. යම් දෙයක්. මේ භාවිතා කිරීම දහමනනම් අවට ප්‍රජාවට මේක ලබාදීමදී අපට භාවිතා කරන්න පුළුවන් මුද්‍රත මාධ්‍යයක්, ශ්‍රව්‍ය මාධ්‍යයක් දෂ්‍ය මාධ්‍යයක්. එක අන පේන දෙයක් අපට පාවිච්චි කරන්න පුළුවන්. හන දෙයක් පාවිච්ි කරන්න පුළුවන් සහ අපට කීවගන්න පුළුවන් දෙයක් මෙතනදී අපි භාවිතා කරනවා. එතකොට බලනදරුවනේ ොරතුරු සංවේධන තාක්ෂණය යන්නට මේ නිර්වාචනය කෙතෙක් දුරට ගැලපෙනවද කියන එක. සහමේ හැඳන්නේීම කොතරම් දුරට ගැලපෙනවාද කියන එක. තොරතුරු අපි නිර්මාණය කරගන්නවාඒව කළමනා කරණය කරගන්නවා. ඒ වගේම සංවේධනය කරනවා සහ, අදාළ පාර්ශවයන්ට භාවිතා කරනවා. මෙන මේක තමයි තොරතුරු සනිවේදන තාක්ෂණය කියන්නේ. මුලදි මේක තොරතුරු තාක්ෂණය කියලත් භාවිතා වනා. එක කියන්නේ ඉන්ෆෝමේෂන් ටෙක්නොලජ්ජ කියලා. පසුකාලීනව තොරතුරු හා සනිවේදන තාක්ෂණය විදිට මෙය භාවිතා වෙනවා. අපි දැම් බාලමු මේ තොරතුරු හා සනිවේදන තාක්ෂණය භාවිතා කරනකොට අපට උපකාරීවන මාධ්‍යන් මොනවාද කියලා. තොරතුරු හා සනිවේධන තාක්ෂණය එමනැදන් මේ අදාළ තොරතුරු වෙනත් පාර්ශවයකට ලබාදීමදී ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා පරිගණකය. ඔබට මේ තොරතුරු අපි ලබාදන්නේ පරිගණකය හරහා. ඒවාගේම තමයි අපි අත්ව අධ්‍යාපන කටයුතු සිදුකරනවා පරිගණක යහරහා. විශාල වශයෙන් තොරතුරු ඒකරාශී කරන මාධ්‍යක්විදියට අපට පරිගාණකය හඳුන්න්නොල දෙන්න පුළුවන්. මම දන්න ඔබ සියලු දෙනාම පරිගණකය එක දවසක් හෝ භාවිතා කරලා ඇති. මේක අදාළ තොරතුරු තියෙන්නේ කොහොමද ඒවා අපට භාවිතා කරන්න පුළුවන් කොහොමද කියලා ඔබ දන්නවා ඇති. එහෙමනාං පරිගානකය කියන්නේ අපිට තොරතුරු සංනිවේදනය කරන්න පුළුවන් හොඳම මාධ්‍යයක් ඒවාගේම තමයි දුරකතනය වර්තමාන ලෝකයේ දුරකතනය නැතුවම බැරි මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා රැහැන් සහිත දුරකතනය රහැන් සහිත සහ රහිත කියලා දුරකතන වර්ග දෙකක් අපි භාවිතා කරනවා ඒ වගේම තමයි මේ තොරතුරු සනිවේධන තාක්ෂණයේදී තවත් විශාල මෙහිව රක් කරනවා ෆැක්ෂයන්ත්‍රය. අපිට යම් තොරතුරක් තවත් වෙනත් පාර්ශවයකට ලබ්බා දෙන්න අවශ්‍ය වනාම පැක්ෂයන්ත්‍රයේ භාවිතා කරලා ඒ තොරතුර අපි අදාළ පාර්ශවයට දැනුන් දෙෙනවා. භාවිතා කරන්න යොදාගන්නවා. ඒ වගේම තමයි මේවිදිටම, අපිට අවශ්‍ය තොරතුරුි ලබාගන්න තවත් එක මාධ්‍යයක් විදිට චන්ද්‍රිකා අභාවිතය හඳුන්වල දෙන්න පුළුවන්. අපි දන්නවා පෘතිවිය වටා මෙචන්ද්‍රිකාවන් විසින් අපට තොරතුරු ලබා දෙනවා. මේ තොරතුරු අප ස සංවර්ධන කටයුතුවට ආර්ථික කටේතුවලට කර්මාන්ද ශාලාවල කටේතුවට විශාල වශයෙන් අවශ්‍ය වෙලා තියෙනවා. වගේ තමයි බූගෝලිය විද්‍යාත්මක තොරතුරු පද්ධතිය එහම අපි මේක හඳුන්නවා G කියලා මොකක්දජ කියන එක මුලකුරුතුන එකතු කරලා මේක අපි පාවිච්චි කන්නවා G කියලා එමනත් නං භූගෝලිය විද්‍යාත්මක තොරතුරු තාක්ෂණය කියලා මෙයාපි භාවිතා කරනවා. ඒවාගේ එමතාමයි තොරතුරු සංනිවේදනය කිරීමේදී භාවිතා කිරීමදී කළමනා කරණය කිරීමදී තවත් අපට විශාල සේවයක් සපයන ක්‍රමයක් විදිට භූගෝලිය ස්ථාන ගත තොරතුුපද්ධතිය හඳුන්නන්න පුළුවන්. මේක අපි, ගක පොිෂන් සිස්ටම් කියලා හඳුන්නනවාජප තාක්ෂණය කියලා හඳුන්නනවා මකදද බෝගෝලිය ස්ථානගත කිරීමේ පද්ධතිය එහෙමනං තොරතුරු සංනිවේදනය කිරීමදී වඩා හොඳ සේවයක් කරන මාධ්‍යක් විදියට GPS තාක්ෂණය අපට හඳුන්නල දෙන්න පුළුවවා ඒ වගේ මතමයි වර්තමානයේ මෙතොරතුරු සනිවේදනය කිරිමේද විශාල සේවයක් විශාලකාරය භාරයක් අන්තර්ජාලයට සැපයිලා තියෙනවා. අන්තර්ජාලයේ ඉටු කරනවා. මොකද අන්තර්ජාලය කියන්නේ. මොකද අන්තර්ජාලය කියන්නේ. අපි බලමු අන්තර්ජාලය කියන්නේ මොකදද කියලා. පරිගනකහා පරිගණක ජාලා, පද කටයුතු කරන විට එම පද්ධතිය පරිගනක ජාලයක් ලෙස හඳුරන්නනවා.දද පරිගනක හා පරිගනක ජාලා පොදුවේ කටයුතු කරන විට එම පද්ධතිය පරිගනක ජාලයක් ලෙස හඳුරන්නල දෙනවා. උබ දන්නවා පරිගනකය කිය අනිමකක්ද කියලා අපිට අධ්‍යාපන කටයුතු වලද ත් පරියේේෂණ කටයුතුවලදී මොනවාහයි අම්මාධ්‍යයක තොරතුරු සපයා ගැනීමමද අන්තර්ජාලය විශාල සේවයක් කරනවා විශේෂයෙන් අධ්‍යාපනයේ ලබනා අය පරියේෂණ කරන අය උසස් සුසස් විභාගවලට පෙනී සිටිනාය අපි බාලමු කෞුද මේ අන්තර්ජාලය භාවිතා කරන අය කියලා අන්තර්ජාලය නිර්මාණය කරන්න මෙච්චර සේවයක් කරන්න අපටමසා විශාල මෙහයක් කරන්න එකසරේටම නොහැකි. මේක එක්ෙක් මට්ටම්බල ක්‍රමාක්‍රමයෙන් දියුණුවෙලාපු වර්ධනය වෙලාපු තාක්ෂණික ක්‍රමයා. අපි නිකන්දැන් අන්තර්ජාලයේ භාවිතා කරනවා. නේද? ි බලමුූ පොහොමද අන්තර්ජාලය මේ මට්ටමට නිර්මාණය වනේ සකස්සනේ කියලා. එක්දස් නොමසය පණහිම් පස්සේ අපි දන්න වතාක්ෂණයේ විශාල දීියුණනුවක් ඇතිවෙනවා පරිගනකය හොයා ගන්නවා මෙන්න මේ පරිගණකය සොයා ගැනීමත් සමග පරිගනක පද්ධති ඒකරාශී කල්ලා මෙවැනි අන්තර්ජාලයක් නිර්මාණය කරන්න ඕනි කියන එක විද්‍යාතීන් තේරුම් ගත්තා ප්‍රතිමාලයක් විදියට එක්දස් නමසය පනස් සතේදී ජසි ලික්ලයිඩ කියන පුද්ජරයා මොනවා කරනවාද අදවසක් ඉදිරිපත් කරනවා අන්තර්ජාලයේ පිටබඳව මේ මගේ දෙයක් තිබුණනම් පරිගණකය තුළින් අපට මීට වඩා ප්‍රයෝජනයක් ඉටු කරගන්න පුළුවන් කියන එක මේ ලික්ලයිඩ දැක්කා ඒ තමන්ගේ අදහස ඉදිරිපත් කළා සහ ඒ අදහස ක්‍රියාවට නංවන්න උත්සාහ කළා ඒවාගේම තමයි මේ පුද්ගලයා එක්ක ඒ කියන්නේ ජෙසියා ලික්ලයිඩ එ කියන එක එමන නං වවෙබ කියන අංශය ලෝට හදු උන්නලා දෙන්න මේ පුද්ගලයා එකතු වෙනවා. කවද මේටිම්බනටබල කියන පුද්ගලයා. එතකොට අර ලික්ලයිඩගේ අදහසට ප සාර්ථක පියවරක් මෙයා ලබ්බා දෙනවා ව වවෙබ හරහා. ඔන්න ඔය විදියට වර්තමානයේ අද පවතින මේ අන්තර්ජාලය දියුණුවට පත්වෙලා තියෙනවා. ඒ වගේෙන්ම තමයි මේ ආකාරයෙන් දියුණු වෙච්ච මේ ආකාරයෙන් විකාශනයුණු අන්තර්ජාලය අද ලෝකය පුරා විවිධ පාර්ශයෝ භාවිතා කරනවා. ඒ අටතිේ ප්‍රධාන වශයෙන් අපට හදුන්නල දෙන්න පුළුවන් අධ්‍යාපනයේ ලබනාය. වාල වගේ දරුවෝ නේද විශාල වශයෙන් අන්තර්ජාලය පාවිච්චි කන්නවා. ද අපි දන්න ඔල්සස් පෙළට විෂයයක්කි දිට තියනවා සාමාන්‍යෙන් පෙළට විශෂයක්ක දියට තියනවා. අන්තර්ජාලය අන්න එහෙ මනං යාල මොනවද කරන්නේ මේ අන්තර්ජාලය හරහා විරි්ධ ආකාරයෙන් තොරතුරු සම්පාදනය කරගන්නවා ඒ වගේම තමයි උසස් අධ්‍යාපන අයතන විසවිද්‍යාල වගේ ආයතන පරියේෂන ආයත වන තමන්ගේ පරියේෂන කටයුතුවලට අධ්‍යාපන කටයුතුවට අන්තර්ජාලය වාවිතා කරනවා ඒගේ තමයි රජායතන විද්ධ සංවිධාන රජයා තන දැ ශ්‍රී ලංකාව ගත්තත් ශ්‍රී ලංකාව තුළ තියෙන රජායතන. ඒ වගේම විද්ධ සංවිධාන මොන කනවද අන්තර්ජාලය භාවිතා කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාරික ප්‍රජාව පර්තමානයේ ලෝකයේ දියුණු ව්‍යාපාරික ගෝලයක් දියනුවි්‍යාපාරික තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා මේ වියම්පාරික ප්‍රජාව අන්තර්ජාලය විශාල වශයෙන් භාවිතා කරනවා. ඒවගේ තමයි වෙනත් කණ්ඩායම් මේ ඉහත අපි සඳහන් කළ කණ්ඩායම්වලට අමතරව වෙනත් කණ්ඩායම් අන්තර්ජාලය භාවිතා කරනවා. විනෝදේට භාවිතා කරනවා නේද විශේෂවය මොන වගේ දේවල්ධපති ්‍රීඩා සඳහා අපි ගේම් කිය හ ඳන්නු නේද ඒ වගේ තොරු තුරු සඳහා. මේ අන්තර්ජාලය භාවිතා කනවා එමනං කෞද අන්තර්ජාලය විශේෂයෙන් භාවිතා කන අය අධ්‍යාපනය ලබන්නන් උසත් අධ්‍යාපන අයතන රාජ්‍යහා විද්ධ සංවිධාන ව්‍යාපාරික පජාව වෙනත් කණ්ඩාය. දැම්පුතේ එමනං අපි දන්නවා අන්තර්ජාලය භාවිතා කරණ අය කෞුද කියලා නේද. අපි බලමු මේ අන්තර්ජාලය හා බැඳිල තියන අනිකුත් මාධ්‍යන් මොනවද කියලා එක අනි අන්තර්ජාලයේ එක්කම බැඳිලා තියන වෙනත් වෙනත් අංශ මොනවද කියලා අපි ඔොමු මුදැගේ පැත්තට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙලා තියවා ඉටනෙට් නෙට ඉනෙ මවද ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙලා තියන්නේ ඉන්්‍රානේ මොකද ඉන්ට්‍රානෙට් කියලා කියන්නේ ආයතනයක් තුළ පරිගනක කීපයක්. එකට එකතු වෙලා ඒක රාශී වෙලා කටුතු කරනවනං එවැනි අවස්ථාවක් අපි හඳුර්වනවා ඉන්ට්‍රානෙට් කියලා. මොකදද ඉන්ට්‍රානෙට් කියලා. මොකද ඉන්ට්‍රානෙට් කියලා හඳුන්වන්නේ ආයතනයක් තුළ පරිගනක කීපයක් ඒට ඒකරාශී වෙලා කටයුතු කරන වනං. ඒ අපි හඳුරණනවා ඉන්ට්‍රානෙට් කියලා. ඊට පාත්සේ පරිගණකය හා බැඳිලා තියෙන ඉටනෙට් හා බැඳිල තියෙන අනිකුත්තංශය විදිහයට අපට හඳුන් ොල දෙන්න පුළුවන් එරානේ.ක්්‍රානේ. එක කියන්නේ ආයතන කීපයක් පරිගණකජාල කීපයක් හා ඒට ඒකරාශී වෙලා කටයුතු කර නවස්ථාවක් තමයි එක්්‍රානෙට් කියලා හඳුන් නලදීලා තියෙන්න්නේ. ඔබට මේර උපසටහනින් පේනවා ආයතන කීපයක් තියෙනවා. ඒම ආයතනයකම පරිගනක පද්ධතිීන් එකට එකතු වෙලා කටයුතු කරනවා. උදාහරණයක්ටිදිියට කිරිපත්දජරතින රජ බැංකුවක් එම ලැන්දන් ශ්‍රී ලංකාවේ කොහයෝ තියන රාජ්‍ය බැංකුවක මුදල් අපට තවත්වෙවැනි බැංකුවකින් ඒ හා සමාන බැංකුවකින් ගන්න පුළුවන්. ඇයිඒ එම වෙලා තියෙන්නේ මෙන්න මේ ආයතන කීපය අතර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙන නිසා. එම ැදනංඒයා එතනවල එක්්‍රානෙට් පහසුකම තියන නිසා ඒවාගේම අපි බලමු ඊනඟට අන්තර්ජාලය හා බැඳිල තියන අංශය කුමක්ද කියන එක. අපට හඳුන් නොල දෙන්න පුළුවන් ඊකෝමස්ඊම ඊකොමස් කියල කියන්නේ අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ගණ දෙනු කිරීම රූපත් සටහනේ පේනවා කම්පියුටරය හරහා මොනවා කරනවද මුදල් කොලයක් වෙනත් පාර්ශවයකට ලබ්බා දෙනවා. මිර ූප සටානෙන්ම ඔබට පැහැදිලි වෙනවා මොකක්දද කරන්න කියන එක. අන්තර්ජාලයා හරහා තවත් වෙනත් පාර්ශවයක් එක්ක මුදල් ගනු දෙනු වෙනත් ගනු දෙනවා සිද්ධ කරනවා. මෙවැනි තත්ත්වයක් අපි හඳුන්වල දෙනවා ඊකොමයිස් කියලා. අමතක වෙන එකක් නෑර ූපසටහනත් එක්ක ඊකොමයිස් කියන එක. ඉර් පැස්සේ අපි බලමු අන්තර්ජාලය හා බැන්දිිලා තියෙන, තවත් අංශයක් මොකක්ද කියන එක ඊමේල් ඊමේල් මොනවා හරි ලිකිත තොරතුර තවත් අංශයකට ලබබාදීම හෝ ලබා ගැනීම ඊමල් කියලා හඳුන් වනවා ලිකිත තොරතුරා ලිපියක් කියනවා ඒ අතට සමහර වෙලාවට ලිපියක් එනවා නේද මෙ මෙම නිතත්වයක් අප හඳුන් අලදේ ඉ දෙනවා ඊමේල් කියලා. මන අපි එක සිංහලෙන් කියනවා විද්‍යුත් තැපෑල කියලා විද්‍යුත් තැපෑල. අර සාම්ප්‍රදායික තැපෑල් ප්‍රමයට වඩා ඉස්සරහටගිය ප්‍රමයක් විදියට විද්‍යත් තැපෑල අපට හඳුන්නල දෙන්න පුළුවන්. එමනං අන්තර්ජාලය හා බැඳීතියන අන්තර්ජාලය උපයෝගී කරගනිමින් සිදුකරන තවත් එක දෙයක් තමයි මේ විද්‍යුත් තැපෑල. ඒවාගේ මතාමායි ස් ආල තියෙනවද වචනය මේක අපි සිංහලෙන්න් කියනවා අතත්්‍ය විශ්වවිද්‍යාල කියලා. අත්‍යය විස්වවිද්‍යාලපස් අවම බෞතික පහසුකම් යටතේ උස අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් මෙන මේ අත්‍ය විශවවිද්‍යාල හරහා එහම නැදාම් Vir කැපස් සරහා අපට ලබා ගන්න පුළුවන්. මහා පරිමාන පාහසුකං අවශ්‍යනෑ මේ වගේ ඉන්න කාම්ට පහසුකං අවශ්‍යනය පන්ති කාම්මර පහසුකං අවශ්‍ය නෑ අපට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පරිගණක සාක්ෂරතාවය පමණයි මොකදද දුවනේ පරිගණක සාක්ෂරතාවය කියලා කියන්නේ පරිගණකය භාවිතා කිරීමට ඇතිහැකියාව එමනං මෙන්න මේ වචුවල් කැම්පත් සරහා අපේ කටයුතු සිදුකරාගන්න ඔබේ කටයුතු සිදුකරගන්න. ඔබට මේ අධ්‍යාපන පහසුකන් ලබාගන්න අවශ්‍යයන පහසුකමක් තමයි එහෙමනම් අන්තර්ජාලය කියල කියන්නේ. කවරුවත් අවශ්‍යනයෑ ගුරුවරේ කවශ්‍යනෑ අවම භෞතික පහසුකම් තමයි මිහිදී අපි භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි තවත් ප්‍රමයක් තවත් අංශයක් මේ අන්තර්ජාලය හා බැඳිල තියෙන අංශයක් විදිහට හඳුන්නල දෙන්න පුළුවන් ඊ-බන්ක. ැ විද්‍යුත් බැංකු අන්තර්ජාලය හරහා කරනවා මිලගණන් විමසන මිලගණන් කැඳවනවා මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා. එවැනි තත්ත්වයක් අපි අඳුන්නොල දෙෙනවා විදයුත් බැංකු කියලා. මේ එමනං අන්තර්ජාලය හා බැඳී තියෙන වෙනත් පහසුකා. ඒ වගේම තමයි ගණු දෙනු කිරීමදී. බැංකු කටයුතු කිරීමදී අපි භාවිතා කරන ට්‍රෙඩිට් කාඩ් පත්ඔොම මේ දකින්නේ. මෙතනද අපිට අපේ බැංකුයේ තියෙන ගණු දෙනු මේ ක්‍රෙඩිට් කාඩ් හරහා සිදු කරන්න පුළුවන්. ඒවාගේම තමයි ඊමෙඩිසින් කියලා හඳුන්නන තවත් අංශයක් තිබබෙනවා අන්තර්ජාලය හා බැඳිල තියෙන. වෛ දෙවනුන්ගෙන් උපදේ ගන්න පුළුවන්. ඒද මනුව පිපාදින්න පුළුවන්ගේ යනුවටයුතු කරන්න පුළුවන් මෙම නිතත්වයක් අපි හඳුන් නල දෙනවා ල්ලෙක්ට්‍රෝනෙක් වෛද්‍ය සේවාාව කියලා. ඒමනම් සියලු කටයුතු ඔබ සිදු කරන්නේ අන්තර්ජාලය හරහා. සියලු කටයුතුඔබ සිදු කරන්නේ අන්තර්ජාලය උපයෝගී කරගෙන. ඒමනම් අන්දැඟ ඔබට කි්වා අන්තර්ජාලය කියන මොකක්ද කියලා කිව්වා. ඒවාගේම අන්තර්ජාලය හා බැඳිලා තියන වෙනත් වනත් අංශ කිව්වා. ඊමෙඩිසින්. කොමස් ඒ බැංකින් ඒආදීවිදියට ඔබට මම තොරතුරු කතා කරා. ඒවාගේම තමයි මෙන මේ අන්තර්ජාල පහසුකම් නිසා මෙන මේ විද්‍යුත් සංවේධන තාක්ෂණය නිසා ලෝකය මොනව වෙලා තියෙනවාද විශ්වගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ලෝකයේ කුඩා වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔොබාද ඔස්ට්‍රේලිය වහා ශ්‍රී ලංකාවාතර ට්‍රිකට් තරගය නරම්ඹන්නේ. අපි දන්නව තියන දැන කොහොමද ගහන්න කියලා දන්නවා මේ සියලු කටයුතු ඔබට නනබන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ සනිවේදනයේ තියන දක්ෂතාවය එමද සංනිවේදනයේ තියන මේ ඉදිරියටයාම නිසා. අපි ඔස්්‍රේලියාවට අන්න ඕනෙ නෑ. අපි පකිස්ථානයට අන්න ඕනෙනෑ මේ තොරතුරු අපට ඒකරාචී කරගන්න. මෙවැනි තත්ත්වයක් අපි හඳුන්වනවා ගෝලීය කරනයක් කියලා. ගෝලීය කරනයක් ඒවගේම තමයි මේක අපි විශ් ගම්මානයක් කියලා හඳුන් වනවා. කිසීම බැම්මක් නෑ බෙඳීමක් නෑ ලෝකය කුඩා වෙලා තියෙනවා ඒ නිසා තමයි ඔබයේ ක්‍රිකට් තරගය හෝ වෙනත් තොරතුරක් හෝ හැකි ඉක්මනින් අපි ලබාගන්නේ අපිවෙත ළංඟා වෙන්නේ. කර්මාන්ද ශාලාවකට අවශ්‍යතොරතුර වෙනත් තොරතුරු, අධ්‍යාපනයේ සඳහා අශ්‍ය තොරතුරු, සංවර්ධනය සඳහා අවශ්‍ය තොරතුරු, මොනවාෝ ස්වාභාවික උපද්‍රවයක් පිළිබඳ තොරතුරු ඔබට ඉක්මනින් ළඟාවෙන්නේ මෙන්න මේ ගෝලීය කරණය නිසා. අපි බැලුව ජෝලීය කරණය කියලා කියන්නේ මොකක්ද කියලා නිර්වචනයක් හැඳින්වීමක් දීලා තියෙනවා. මොකක්ද්දේ නිර්වචනය හැඳින්වීම විදේශ වෙනදාමට ඇති බාධක ඉවත් කර. දියුණුතාක්ෂණයේ භාවිතා කරමින් අභ්‍යන්තර වෙනද පොළවල් හරහා ජාත්‍යන්තරවෙරදා ආර්ථිකයට ඒකාබද්ධ කිරීම. ඒ වගේම තමයි මේ පිළිබඳ ගිබ්සන් වැනි අය ඩේවි්හාවි වැනි අය විවිධ නිර්වාචනය ඉදිරිපත් කරලා තියෙනවා. තමන්ගේ විශයනු බද්ධව භූගෝල විද්‍යාත්ඥයෙන් ගේ අනුව නිර්චනය ඉදිරිපත් කලතු තියෙනවා. පොද ඒ අපි ගත්තතින් ඇඳින්නේීමක් අප කියන්න පුළුවන් ගෝලීය කරණය කියන්නේ කාලයහා අවකාශය පිළිබන්ධ පරතරයාවම කිරීමක්. පරි පටිගත වෙච්ච මොවවා හරි දර්ශනයක් බලනුවට වඩා අපට ඒම අවස්ථාවම එම දර්ශනය නනබන්න පුළුවන්. එම තුොරතුර බලන්න පුුවන්. එම නම් මොකද වෙලා තියෙන්නේ කාලය පිළිබන්ධ පරතරය අඩු වෙලා තියෙනවා. අවකාශයේ පිළිබඳ ඒමනන්නං ඉඩ පිළිබඳ පරතරය අවම වෙලා තියෙනවා. මෙන්න මේක තමයි එමනං ගෝලී කරනය කියලා කියන්නේ. මේ නිසා ලෝකය කුඩා ගම්මානයක් බවට පත්තලා තියෙනවා. මේක අපි ආද උන්නනවා බෝඩ්ලස් ව කියලා. බෝඩ්ලස් world දේශසීමාවකින් තොර ලෝකය දේශසීමාවන්නේ බැඳීම්නෑ, විංවීම් නෑ මුළු ලෝකය එකම ගම්මානයක් බවට පත්තිලා තියෙනවා. මොනවා අරහාද ගෝලීය කරනය හරහා. මේ ක අපි හඳුන්වනවා ග්්‍රෝබ් ලයිශේෂන් කියලා. ගෝලීය කරනය. අපි බලමු ග ගෝලීය කරනය නිර්මාණය වෙන්න ගෝලීය කරනය වෙන්න කොහොමද තොරතුරු තාක්ෂණය, තොරතුරු සංවේදන තාක්ෂණය බලපෑව කිය එක. ඒ අටේ අපට කතා කරන්න පුළුවන් ගෝලීිය කරනය අංශගාණනාවක්. ආර්ථික ගෝලීය කරණය සමාජීය ගෝලිය කරනය පරිසරික ගෝර්ලීය කරණය සංස්කෘතිකමය ආදී වශයෙන් ගෝලීිය කරනය විධාංශ විවිධ පැතික අඩ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අටතේ අපි බලමු ආර්ථික ගෝලීිය කරණනය කියන්න මොකක්ද කියලා. හරි ඒමනන් අපි බලමු මේ ආර්ථික ගෝලීය කරණය කියන්න මොකක්ද කියලා. ගෝලීිය කරනය කාංශයක් නේද? ජනිත ේරෙනවා අපට ආර්ථික කියන්නේ මොකක්ද කියන එක. නේද මලමු අපි මොකක්ද මේ ආර්ථික ගෝලිය කරණය කියන්න කියල. ප්‍රාග්ධනහෝමාරුව බාඩඩි ස්පාධනය කොටත් වෙලඳපල ශ්‍රම වෙලඳපල පුළුල්ලීම හා මූල්්‍යමය ක්‍රියාවලිය දේශසීමාවලින් තොර ක්‍රියාවලයක් වීම. අපිදන ආර්ථක යට අපි කතා කරනවා ශ්‍රම වෙලඳ පලක් ගැන. ඒවගේ අපි කතා කරනවා ප්‍රාක්්ධනොහෝ මාරුවක් ගැන. ඒවාගේ අපි කතා කරනවා කොටස් වෙලඳ පල ගැන. ඒමනං මෙන්න මේ සියලු අංශවල බැමි වෙදීම් නැතිවෙලා තියෙනවා. මොනවහරාද ආර්ථික ගෝලීිය කරනයාආරහා. දේශසීමාවලින් තොරක්‍රියාවලයක් බවට පත්වෙලා තියෙනවා මේ කටයුතු. මෙවනි තත්යක් ඒමනං අපිහාන් දුන්නනවා ආර්ථික ගෝලීිය කරණය කියලා. අපි බාල මඊලාඟට ද දේශපාලනික ගෝලීය කරණනය කියල කියන්නේ. ගෝලීය කරනේ කාන්සයක් දේශපාලනය යම්රටක් තුළ සිද්ධ වෙන යම් සිද්ධියයක්. හරක්මන්ට ලෝකයේ පුරාව්‍යාප්ත වෙනවා. යුධම කටයුත්තාක් වෙනත් ප්‍රධානය හා සම්බන්ධ කටයුත්ත හරි ඉක්මනට ලෝපුරාෂනයකින් ව්‍යාප්ත වෙනවා මෙක දේශපාලන ගැටලුවක් එන්න පුළුවන් දේශපාලන ය පැත්තවෙන්න පුළුවන් අයහපත් පැත්ත වෙන්න පුළුවන්. හරික්මනට මෙවැනි තොරතුරු ලෝකය පුරාාව්‍යාප්ත වෙනවා. මේක අපිය ආ දුරන්නනවා දේශපාලිනික ගෝලීය කරනය කියලා. ඔබ මේ දවල්සල අත්තු ඉඳෙනවා දේශපාලිනිික ගෝලීිය කරනයට උදාරණ. මමයේ සඳහා උදාාරණ මංහිතනවා සැපිය යුතුනෑ. ඔබ මේදවස්සල රූපවායිනය ඉදිරිපිට ඉන්නවවානාං. විදේශ ටවල්ල තොරතු ශ්‍ර ංකා තොරතුර පිබඳ බ අවධානය ඉන්නවානං. මෙන්න මේ දේශපානක ගෝලීය කරනයට හොඳ උදාහරණයක් සපයාගන්න පුළුව. මේ තුලින් අපට කතා කරන්න පුළුවන් මානව යිතිවාසිකම් ගැන. මූලික මිනිස්සා යිතිවාසිකම් ගැන. මිනිස්සුන්ට සිද්ධ වෙන අයිතිවාසිකම් කප්පාදවීම් කඩවීම් ගැන මේ තුලින් කතා කරන්න පුළුවන්. ඇයිඒ! හරිඉක්මනට මේ තොරතුරු මේලෝ මේඒදටින් එයාරටට යනවා. මොනහරහාද. මෙන්න මේ තාක්ෂණය හරා මෙන්න මේ දියුණුව හරහා. තොරතුරු හුවමාරුවී මහරහා මේවැනි තත්වයක් තමයි අත්පියාන් දුන්නන්නේ දේශපාලනික ගෝලීය කරණය කියලා. ඉඩ පල්සේ අපි බලමු මොකදද පාරිසරික ගෝලීය කරනය කියන්න කියලා. ගෝලීය කරනයේ කාංශයක්. අපි මෙච්චරදවස් කතාගර ගෝලීය කරනය එකම මාතෘකාවක්කිදියට. ඔබට පේනවා මේක නිර්මාණය වෙලා තියෙන අංශකීපයකින්. පාරිසරික ගෝලීය කරනය. පිළිබඳ අර්භුදහම්මුවයේ විං්ඥානයක් ගොඩනය ගෙනවා මෙන්න මේ පාරිසරික ගෝලීය කරනය හරහා. අපි දන්නවා සන්නවර්ධීත රටවල් මොන සිද්ධියක් සිද්ධ කරනකොට පරිසරයට අහිතකර දෙයක් නිර්මාණය වනකොට ඒකේ බලපෑම වෙනත් තුන්වන ලෝකේ රටකට ඇති වෙනවා. එවාගේම තමයි ගෝලී ඕනුසුම පිළිබඳ. සාගර ජලමටවම් ඉහලයාම පිළිබඳව අදාන්න තොරතුරු අදාළ සිද්ධී, සංවර්ධිත රටවල්වලටන මේ යුස් අදාල වෙන්නේ තුවන නෝකේ රටවලටත් අදාලායි. මෙන්න මේ සංසිද්ධි පිළිබඳ විඤ්ඥානයක් මතයක් ගොඩනංවගෙන ඒ අනුව කටයුතු කරන්න මොනවනිසා හැකිවෙලා තියෙනවද පාරිසරික ගෝලීය කරනේ නිසා හැකිවෙලා තියනවා. බ ඔබ දන්නවා අපට පාඩමොකු තියෙනවා දේශකුණ වෙනස්සීම්. මේ දේශකුණ වෙනස්වීමම් සිද්ධ වෙන්නේ මොනවනිසාද මෙහා බැදිල තියෙන ආයතන මොනවවාද න මිනිස් කට යුතු දේශගුණ වෙනස්සීමල්ට බලපාන කියන එක කතා කරනවා මේ දේශගෙන වෙනස් සීමාටතේ. ඒමන ඒහා සම්බන්ධ කටයුතු කරන්න පුළුවන් අපට ඒහා සම්බන්ධ ක්‍රියාකාරී වෙන්න පුළුවන් මොනවහරාද පාරිසරික ගෝලීිය කරනය හරා. ලෝක මතයක් ගොඩ නගාගන්න පුළුවන් පාරිසරික ගෝලීිය කරනය ගැන. එහම නන්දරුවනේ අපි දැන් බලමු ඊනඟට, හොනවද තොරතුළු තාක්ෂණය හා බැඳිලා තියෙන ගැටලු කියලා. ඔය ගෝලීය කරණය සාකච්ඡා වෙනවා ඒ හොඳ පැත්තති වගේම ගැටලුත් තියෙනවා. අන්තර්ජාලයේ භාවිත වෙනවා හොඳ පැත්ත වගේම ගැටලුත් තියෙනවා. පළමුයම අපිට කතා කරන්න පුළුවන් මේ නිසා මහාපරිමාන මූල්්‍ය වංචා සිද්ධ වෙනවා. ඊබෑකින් හරහා ඊකොම සරහා මහාපරිමාන මූල්්‍ය වංචා සිද්ධ වෙනවා. මේ ගැටලු ඒවගේම තමයි පරිගණක වයිඩල්ස් මගින් මෙහෙයුම් පද්ධතියට මොනව වෙනවාද හානිවීමක් සිද්ධ වෙනවා. ඒවගේ මපිදන්නවා රහස්්‍ය වැඩසටහන්තියනවා රාහස්‍ය වෙබ් අඩවිීතියෙනවා එවැනි දේවල්ලට පිවිසෙන්න්න අපට කියාවලැබෙනවා. ඔබ මේ ගැනම් අවධානය යොමු කළයුතුයි, තොරතුර තාක්ෂණයයාබැඳනු ගැටලු ප්‍රශ්නයක් පවිදිට අහන්න පුළුවන් තැනක් මෙතන. ඒ වගේම තමයි මේක නරග පැත්ත විදිට අපට තවත්දකින්න පුළුවන් ආசாබ්්‍යවෙඩ් බඩව අසබ්‍ය චායාරෝප අස්‍ය ප්‍රකාශන මෙහාර ලෝකයට එලි වෙනවා ලෝකයේ පුරාවි්‍යාප්ත වෙනවා. සමහර වෙලාවට සමහරද රටකට සදාචාර සම්පන්න වෙන්න පුළුවන්. උදාහනයක් විදිට සමලංගික සේවනය. නමුත් ඒදේම තවත් රටකට සදාචාර සම්පන්න නොවන්න පුළුවන්. මෙන්න මේ හා සම්බන්ධ තොරතුරු ලෝපුරාව්‍යාප්ත වෙනවා. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණය අත්පත් කරගෙන ඉන්නේ ලෝකෙ බලවද්ජාතීන් ඇමරිකාවැනි බලවද්ජාතිී ඒක ගෑටලුවක්. ඒ වගේ එම තමයි ත්‍රස්ථවාදී ක්‍රියාල් සඳහා සන්නියධන තාක්ෂණ තා හොඳින් භාවිතා කරන්න පුළුවන් කොහෙද සතුරා ඉන්න කෝහමද සතුරට පහර දෙන්න පුළුවන් කියන එක මෙන්න මේ තාක්ෂණය හරා මැනවින් ක්‍රියාත්මක වෙනවා. ඒවාගේම තමයි වැරදි තොරතුරු යන්න පුළුවන්. අපි අන්තර්ජාලය කියල භාවිතා කරන්නේ සම්හරවෙෙනාවට වැරදි තොරතුරක් එන්න පුළුවන්. මේ වැරදි තොරතුර ඉතා ඉක්මණින් ලෝ පුරාව්‍යාප්ත වෙනවා. ඒකා මේ හා සම්බන්ධ ගැටලුවක්. මවහිතනවා ඔබ මේ ගැටලු ගැනං අවධානය යොමු කළ යුතුයි. ප්‍රශ්ණයක් එන්න පුළුවන් තැනක් නිසා. ඉට පස්සේ අපි බලමු මෙන මේ තොර තුොර තාක්ෂණය ශ්‍රී ලංකාවට කොහොමද දාළ කරගෙන තියන කියන එක. මං හිතනෝපදේ යාට ප්‍රශ්නය අතියෙනවාම වෙලාව. ශ්‍රී ලංකාවට ොරතුරු තාක්ෂණී ොදදාගන්නකොට ස්ත්‍රම බලෙඳ පොල්ට මොනුවගේ බලපෑමක්ද සිද්දවෙන්නේ. ඔව! පුතාගේ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා හෝමද ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙලඳ පලට මේ බලපාන්න කියන එක. අපි දදන්නවා. රතර තාක්ෂණය නිසා දහසක් දෙනා කරපු වැඩ එක මැසිල්න්නේ අක්සා එක පුද්ජලය ආශ්‍රයෙන් කටයුතු කරනවා. භාවිත කල්ල සිද් කනවා. එතකොට ශ්‍රමවෙලඳ පලට යම් ලපෑමක් සිද්ධ වෙනවා. අර දහදනෙකුට නමසි අනූ නම දෙනෙකුටම රැකියාව නැති වෙලා එක යන්ත්‍රයක් සහ පුද්ලේක රැකියාව කරට තත්තේයට පත්වනවා. එතකොට තැන රැකියාවවල බෙලෙක් පුද්ජලයෙකුට. කොහොමද මේක බලපාන්නේ. හපත්දිියයටද බලපාන අයහපත්විදියටද බලපානි කියන එක අපි දිරියදි කතා කරමු. ඉට පස්සේ අපි යාමු මෙන මේ ශ්‍රී ලංකාවේ පොදු ජනතාව අතට මේ වනමීට පත්්‍යනාතියන තොරතුරතාක්ෂණික උපාංග මොනවාද කියනකට. මොනවදදරුවන පාග පුද්ගලික පරිගානක තියෙනවා. ඔබලා සියලු දෙනාටම වැනේ පුද්ගලික පරිගාන ඇති. ඒවාගේ ම තමයි ජංගම දුරකතර භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ පරිගන කහරහා අන්තර්ජාලය හා ඔබ සම්බන්ධ වෙනවා.ඒ වගේම ස්කනයන්ත්‍ර චන්ද්‍රකා ලේසවැන තාක්ෂණික ක්‍රම ශ්‍රී ලංකාව භාවිතා කරනවා. ඒ වගේම තමයි CD DVD යන්ත්‍ර රුපවාහිනිය වාහනවල උපාංග භාවිතා කරනවා. ඒ වගේම තමයි සයංක ්‍රෙල යන්ත්‍ර බැංකු කටයුතු සඳහාපි භාවිතාවෙනවා. ඩෙබකාඩ්. බැරපත් අපි භාවිත වෙනවා ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඒවගේම තමයි සජීවී ගණ දෙනකරීමේ අරහා සිද්ධ වෙනවා. ප්‍රධාන වචෙන් අප අවධානය යොමු කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ එක්කෙක් අංශවලට කොහොමද තොරතුරතාක්ෂණය බලපෑවේ කියන එක. ඒ අප ජයටතයේ අපි මූලකවම අවධානය යොමු කරමු අපේ ආර්ථිකාංශයට කොහොමද තොරතුරතාක්ෂණය බලපෑව කියන එක බලපාල තියෙන්නේ කියන එක. මේ වනවිට කොහොම ධර්ථිකාංශය තොරතුරු තාක්ෂණය හා හැඩගැයිලා තියන එක කියන එක අපි සාකච්ඡාවට ගනිමු. විියද්ධ බෝග වගාවට වශච දැනුම ලබාගන්නවන්තර්ජාලය හාරහා. විවාගේ ම තමයි ගොවීන් ව්‍යාපාරිකයන් සේවාසපයන්නන් අතර දැනුමහුවමාරු වෙලා තියෙනවා මේ වනවිට. න ලෝකයපුරා තාක්ෂණික දැනුම, තොරතුර තාක්ෂණය භාවිතාව තරම්ම මට්ටමකට ශ්‍රී ලංකාව පැමිණන තුංවන ලෝකයේ රටක් විදිට ශ්‍රී ලංකාව ඒම මටමට ලඟාාවන්න තවුරදු ගණනක් යයි. ඊ පස්සේ කාලගුණිකා දේශ ගුණි ොරතුරු මේ හා බැඳිලා තියෙනවා ශ්‍රී ලංකාවේ ජනතාව භාවිතා කරනවා. විශේෂෙන් සවභාවික උපද්‍රවයක් පිළිබඳ හරි ඉක්මනට ශ්‍රී ලංකා ජනතාව දැනුවත් කරන්න හැකිවෙලා තියෙනවා. මෙ මේ විදිහයට ශ්‍රී ලංකාවේ ආර්ථිකහා තොරතුරුතාක්ෂණය භාවිතය දියුණු වෙලාතියෙනවා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජී අයිස් භාවිතා කරගෙන එම නැන්නම් භූගෝලීිය තොරතුරු පද්ධතිය භාවිතා කරලා සිතියම් තැනීම ආරම්භ වෙලාතියෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ දියුණු තාක්ෂණක ක්‍රම භාවිතෙනවා. විශේෂෙන් පලිබෝධ කෘමිනාශක වගේ දේවල් භාවිතා කරනවා තොරතුරු තාක්ෂණ යහරහා. ඒ අදාළ තොරතුරු පිළිබඳ දැනුවත් වෙලා තියෙනවා. සමාගම්මා ශ්‍රී ලංකාවතර සම්බන්ධතා ඇති වෙනවා. විශේෂෙන් ලංකාවතුළ ඉන්න බවර් හේලීස් බ්්‍රවන්ස් වගේ ආයතන සම්බන්ධයෙන්. ොතුරුවෝ මාරුවීම සිද්ධ වෙනවා ආර්ථිකාංශය තුළ නමුත් කියන්න ඕනේ අපි බලාපොරොතු වෙන මට්ටමට මේ පැමිණ නැහැ ඒවාගේම තමයි අපි බලමු කාර්මිකාංශය හා තොරතුර තාක්ෂණය කොහොමද ශ්‍රී ලංකාව තුළ ප්‍රියාත්මක වෙන්න කියන එක කාර්මිකාංශය කර්මාන්තශාලා විශේෂෙන් නිෂ්පාදන කටයුතුවලට තොරතුර තාක්ෂණයේ භාවිතා වෙනවාටයිට යුප් කර්මාන්තය සඳහා සීනි නිෂ්පාදනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරනවා. ඒ වගේ ම තමයි විශේෂයෙන් ඇඟලුම් ශේෂත්‍රය තුළ තොරතුර තාක්ෂණය භාවිතයට ගන්නවා. මෝස්තර නිර්මාණයඒ මෝස්තර නිර්මාණය සහ මුදරිිත කටේතු ඇඳුම් නිර්මාණය වන්න මේ කටේතු සඳහා තොරතුරුතාක්ෂණය ශ්‍රී ලංකාව තුළ භාවිතා කරනවා. ඒ වගේම තමයි මෝට රතකර්මාන්තය සඳහා, තොරතුරතාක්ෂණය ශ්‍රී ංකාව තුළ භාවිතාවෙනවා. මෙවැනි ප්‍රශ්චනයක් තමයි තොරතුරුතාක්ෂණය හා ශ්‍රී ලංකාවේ යන්න කොට සාදාල කර ගැනිමින් ඔබට අහන් ඔබගිනහන්න. ඒ නිසා මමහිතනවා අවධානයේ යොමු කළ යුතු අන්සයක් තමයි කාර්මිකාංශය. ඒවාගේ මාපි බාලමු ශ්‍රීලංකාවේ රාජ්‍ය තොරතුරු රාජ්‍යාන්සය හා තොරතුරු හෝමමාරුව කොහොමද කියන එක. ඒ අටඒ විශේෂයෙන් අපට කතා කරන්න පුළුවන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මේ වන විට සියලු කටයුතු පරිගණක ගත කරලා තියෙනවා අප දවශ්‍යනම් මනවාහරි තොරතුරක් දැනගන්න අපිට කතා කරන්න පුළුවන් අර දැක්කෙන අංකයට මොකදංකය දහනම අයිධනමයට කතා කල්ලා අවශ්‍ය තොරතුර ලබාගන්න පුළුවන් අප ට අවශ්‍යනං අපේ අයිඩට කාඩ් එක මනදම් ද්ජලෙන් ලියාපදිංචි කිරීමේ දෙපාර්ථමේන්තුව විසින් අපට නිකුත් කරලා තියන හැඳනුම් පත නැති වුණොත් මොකද කරන්න ඕනි කියන එක මේ අරහාපට ලබාගන්න පුළුවන්. අපි කෝමද ඒ අනුව කටයුතු කරන්න ඕනි කියන මේ අරහා ලබාගන්න පුළුවන්. වෙනත් යම් විභාගයක් තිිළිබඳවා අවශ්‍යතොරතුරු මෙන මේ දහනමයයි දහනමයට කතා කරලා ලබාගන්න පුළුවන්. ඒවාගේ ම තමයි දෙපාර්තමේන්තු සංස්ථා වගේ ආයතන මේ වනමිට වෙබ්බ අඩ විහාරහා ඔබට ලංවෙනවා. සාමාන්‍ය ජනතාවට ලංවෙනවා. අපට අවශ්‍යනං අපේ උපන්න සාතිකය ගන්න ලොකූ වෙලාවක් යන්නේ නෑ. වෙනදාවගේ දවස්තුනාතරක් යන්නේ නෑ.ිය මේ සියල තොරතුරු පරිගනක ගත කරලා තියෙන්නේ. අපිට අආවශ්‍ය තොරතුර, ලබාගන්න එමනැන්දම් අපේ උපැනෑ ලබාගන්න ඒ අදාළ ආතනයට එමනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිල්න්න දැනුන් දෙන්න විතරයිතුනේ තිබෙන්නේ. පැයක් තුලා අපට පුළුවන් වෙනවා අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එහෙම වෙලා තියෙන්නේ මෙන්න මේ තොරතුරුතාක්ෂණයේ පිහිට තොරතුරුතාක්ෂණයේ බලපෑම. සියලු කටයුතු වෙබ් අඩ විහරහා වෙබ් අඩවි තුළින් අපට ළඟාකර ලදීමේ ප්‍රතිඵලය. ඒ වගේ ම තමයි ඊ ගවර්න්මන් ඊ ගවනන්ස් කියන එකක් අපි දැන් කතා කරනවා ශ්‍රී ලංකාව තුළ මනා කළමනාකරනයක් මනාරාජ්‍යපාලනයක් හඳුනාගන්නවා තොරතුරු තාක්ෂණය තුළින් ඒ වගේ මතමයි ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කිරීමේ අරමුණින් ඊ ශ්‍රීනයංකා කියලා දෙයක් අපි කතා කරනවා ඊ ශ්‍රී ලංකා මේ ඔබගේ විභාගේ සඳහා අත්‍යවශ්‍ය කරුණු ඒ වගේම තමයි රාජ්‍යාංශ කටයුතු සඳහා සනිිවේදනය ලබා දෙනවා ඉතා හොඳින්. පෞගී කාලවල්ල ලෝබේ අද්දකිින් නැති. සතුරා සිටින්නේ කොතනද සතුරාට පහරදිිය යුත්තේ කොහොද ඒ අනුව කටයුතු කරන්නේ කොහොමද ඒ අනුව සිති අම් සකසාගන්නේ කොහොමද කියන එක මෙන මේ තුළින් අපට හඳුනාගන්න පුළුවන්. රාජ්‍යතොර තුරුවාරි ඉක්මනට ලබා ගන්න පුළුවන් මේ, ොරතුරුහොමාරු පද්ධතිය නිසා මෙන මේ තොරතුරුතාක්ෂණය නිසා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනන්සයට කොමමද මේ තොරතුරුතාක්ෂණය බලපාලා තියෙන්නේ. ඔබට කෝමද තොරතුරුතාක්ෂණයේ බලපාලා තියෙන්නේ. ඔබ කෝම දෝබී කට යුතු තොරතුරුතාක්ෂණ ආරා. ාත්මක කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ සකසාගන්නේ කියන එක අපට කතා කරන්න පුළුවන්. බහුම අධ්‍යහරා දුරස්ට අධ්‍යාපනයාරා විද්‍යුත් අධ්‍යාපනය හරහා ඔබ ඔබේ තොරතුරු ලබාගන්නවා. ඒවාගේ මතමයි පරිගනක ආධාරේගනුම මේක අපි හඳන්නනවා කැල් කියලා එහමනැනම් කම්පියඩසිිස්ටන් ලණින් කියලා පිමය හඳන්නනවා. ඒ වගේ ම තමයි වෙබ්බාධාරක ඉගැනීමම් මේයක් හඳුනාගන්නවා එම නැත්ලං මේ අපිඩ.බට කියන නමින් හඳුන්නනවා. විශේෂයෙන්ම මේ තොර පරිගණකය ආශ්‍රිත මේ ඉන්ටනෙට් ආස්ශ්‍රිත පහසුකම අධ්‍යාපන ශේෂත්‍රයේ අය ලබාගන්නවා සිසුන් විසින් ඔබ ලබාගන්නවා ඒ අපේ සතුටට කරුණක් අන්න අංශවලට වඩා අධ්‍යාපන ශේෂත්‍රය මේ අංශය ප්‍රයෝජනයට ගන්නවා ඒ වගේම තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රය තවත් මේ තොරතුර තාක්ෂණය බෞලෝ භාවිතා කරන අංශයක් විදියට අපට කතා කරන්න පුළුවන්. විවිධරෝග හඳුනගන්න විවිධාකාරය යන්ත්‍ර භාවිතා කරනවා. Gයන්ත්‍රස්කෑන් යන්ත්‍ර MRI ස්කෑනය යංච යන්ත්‍රඊEG වැනි තාක්ෂණයන් මෙ මේ වෛද්‍ය ශේෂත්‍රය හරහා භාවිතා කරනවා. ඒ වගේම තමයි අපට පුළුවන් වෙලා තියෙනවා විශේසත්ඥ වෛද්‍යවරුන් සම්බන්ධ කරගන්න අපේ අම් අවශ්‍යතාවේකට අපේයම් ක්‍රියාවලියකට මෙන ඊජැනලින් හරහා විසේ සතඥවා ඉද්‍යවරුන් හම වෙන්න මුණගැන්න කතා කරන්න මේ හාරහා සම්බන්ධ වෙන්න අපට හැකියාවල බිලා තියෙනවා. ඒ වගේම තමයි රෝගනීඉන්නනය කිරීමට රෝගයක් නිර්ණය කරගැනීමට පිළිබඳ අපිට ඒ අවධානම තුළ මොකද තියන තත්වය කියන එක හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා ටෙලිමෙඩිසින් හරහා මෙිනමී ආකාරයෙන් සෞඛ්‍ය සේවය පරිගනක තාක්ෂණය තොරතුරු තාක්ෂණය භාවිතාවෙනවා. ඒවාගේම තමයි ප්‍රවාහනාංශය ඔබ කතා කළ යුතුයි ශ්‍රී ලංකාවට කොමද තොරතුරුතාක්ෂණය භාවිතාවන්නේ කියන එකේදී මෙන්න මේ අන්ස ගැන එන්න ඔබ කතා කරයුතුයි. ප්‍රවාණ අංශයට කොම්මද ොරතුරු තාක්ෂණය භාවිතාවවෙන්නේ අදාළකරගෙන තියෙන්නේෙ. තමන්ගේ කටයුතු පරිගණක ගත කරලා තියනෙනවා. විශේෂෙන් ආගමන විගමන දෙ පාර්තමේන්තුව, මෝටර අතල් යයා පදිංචිකිරීමේ දෙ පාර්මේතුව වගේ ආයතන මොනවකරලා තියෙනවද තමන්ගේ තොරතුරු පරිගනක ගත කරලා තියනවා. එ වගේම තමයි ගුවන් ගමන් පාලනයක් සිද්ධ කරන්න පුළුවන් මේේ තොරතුර තාක්ෂණයයාරා. ශ්‍රී ලංකාව ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරනවා ඒත් තාක්ෂණයේ භාවිතා කරනවා ඒ ප්‍රයෝජනය ශ්‍රී ලංකාව ලබාගන්නවා. ඒවගේ මතමයි ගුවන් ගමන් ප්‍රවේශපත්‍රනිකුත් කිරීමක් සිද්ධ කරන්න පුළුවන් අප මේ තොරතුර තාක්ෂණය හර අපි මේහාඳුන්වනවා ඊ ටිකටින් කියලා. ඒවාගේ ම තමයි ආසනවෙන් කිරීමක් අපට මේ තුළින් කරන්න පුළුවන් රිසවෂන් එවැනි කටයුතා සිද්ධ කරන්නපුලුවන් ඒම නන්දැන් ඔබට තේරෙනවා අධ්‍යාපන සේෂත්‍රයට ප්‍රවාහන සේෂත්‍රයට සෞක්‍ය සේෂත්‍රයට, කොහොමද මේ තොරතුරුතාක්ෂණය අදාළ කරගෙන තියෙන්නේ කියන එක. ඊට පන්සේ අපි කතා කරමු කොමමද ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සමාජී අංශයට මේ තොරතුරුතාක්ෂණය අදාළ වෙලා තියෙන්නේ කියන එක. ඒ පිළිබඳවනං යම්තාක් දුරකට අපි, අවධානය යොමු කළ යුතුයි. පුද්ජල සමල්තා ඇති කරන්න පුළුවන් මේ තුළින්. සමාජයේ දැනුවත් කරන්න පුළුවන් මේ තුළින් විවිධස්වාභාවිකෝ පද්‍රව පිළිබඳ දැනුවත් කිරීමක් මේ තුළින් ලබා දෙනවා. ඒවගේම තමයි කාලයහා ශ්‍රමය අවම වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට සැකසිලා තියෙනවා මේ තොරතුර තාක්ෂණය නිසා. ඒ වගේ තමයි ඇඳුම් පැලඳුම් විලාසිතා නවීන උපකරන භාවිතයට ඔබ පෙළම්ඹවෙනවා මෙිනමේ තුළින් භාෂාව පුළුල්ලෙලා තියෙනවා සහ විවේකයි විනෝදයෙන් ගත කිරීමට අවස්ථාවල බිල තියෙනවා මේ නිසා ඒවාගේම තමයි අපි මේදී මේ තොරතුරු තාක්ෂණයේ හානිකරතත්වය කතා කරන්න ඕනේ එම නොකලතේක ලොකු වඩුව හානිකරතත්වයකුත් තියෙනවා මෙහි සංස්කෘතික පරියානයක් ගැන කතාාවෙනවා ්‍රරි ංකාක කියන්නන්නේ සංස්කෘතිකමයියාති ඉහලවාටිනාකමක් තියෙනට අන්නේයට හානි පැමිනිිලා තියෙනවා, තොරතුරු තාක්ෂණය හරා මේ තොරතුරු තාක්ෂණය උපාංග භාවිතයට ය හැම නිසා. ඒවාගේම තමයි රැකයා වියුක්තියක් ඇතිවෙලා තියෙනවා. අන්න පුතේවා ආපු ප්‍රශ්නයට පිළිතුරු. දාහ කරන වැඩ මැසින් එකක්කා එක පුද්ජලයක් එකතුවෙලා ක්‍රියාත්මක වන තත්ත්යක් ඇතිවෙලා තියෙනවා. ඒවාගේම තමයි පරිගානකයට හොරන්නැ තුළුවීමක් මුතුකාංග සොරකම් කිරීමක් ඇතිවෙන්න පුළුවන් මේ තුළින් ඒ වගේ මතමයි ඔොබ දන්නවා දිගෙන් දිගටම පරිගණකේ භාවිතා කිරීමතුරින් කොන්දේ බාද ඇස් සම්බන්ද රෝග ඇතිවෙන්න පුළුවන් ඒවගේ ම තමයි පරම්බරා පරතරයක් මේ තුළ ඇතිවෙන්න පුළුවන් මෙන මේ විදියට අපට කතා කරන්න පුළුවන් තොරතුරු තාක්ෂණයේ හානිකර තත්ත්වය ම න පතේ ඔබට ප්‍රශ්යක් තියනවාම නාවේ මකදපතේ ඔබගේ පශ්නය. ලෝක රටක්ව ශ්‍රී ලංකා අපි බලාපොරොත්තුන රම් තොරතුර තාක්ෂණය භාතකරන්නවා. ඔව ශ්‍රී ලංකාව අපි බලාපොරොත්තු වන තරම්නම් තොරතුතා ොරතුරු තාක්ෂණය උපාන්ග භාවිතා කරන්නේ නෑ. විශේෂෙන් ආශියා සන්තිකර ආස්විත රටවල මිනිසුන් මේ ජානතාව අපි බලාපොරොත්තු වෙන තරම් තොරතුර තාක්ෂණය, භාවිතා කිරීම කඳුනාගන්න පුුවන් වෙලා නැහැ. විශේෂෙන් ගොවීන්වාගේ අය මේ සම්බන්ධ තොරතුරු ලබාගන්න නැහැ. ලබාගන්න යම් ආයතන තියෙනවා ඒ හරහාර ගොවීන් දැනුවත්කරොත් මිසාක් අපි බලාපොරොත්තු වෙන මට්ටමට ලංඟාාවන්න බැරිවෙලා තියෙනවා. දැම්පතිේ මම ඔබ සමඟ කතා කරා, තොරතුරු තාක්ෂණය කියන්නේ මොකදද තොරතුරු තාක්ෂණය කොහොමද ගෝලීිය කරනයට බලපාලා තියෙන්නේ ගෝලීයරන අංශ මොනවාද කියන එක කතා කරා. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණය හා ශ්‍රී ලංකාව කියන මාතෘකාව යාතේ තොරතුරු කතා කර ගෝලීිය කරනේ වි්ධංශ කතා කර ආර්ථික ගෝලීිය කරනේ සමාජීය ගෝලීිය කරනේ පාරිසරික ගෝලීිය කරනේ කියන අංශකතා කර ඒවාගේම තමයි ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය එක් විවිධ විධ අංශකරෙහි බලපෑම් ඇතිකරල තියෙන්නේෙ කොහොමද ඒ අංශවලට තොරතුරු තාක්ෂණය අදාළ කරගෙන තියන්නේෙ කොහොමද කියනෙ ක අපි කතා කරා. ඉතින් මම හිතුවා මෙන්න මේ ප්‍රශ්ණය ඔබට දෙන්න ඕනි කියනෙ එක. මොකද්‍ය ප්‍රශ්ණය ශ්‍රී ලංකාවේ තොරතුරුතාක්ෂණයේ භාවිතාකිරීමේදී ඇතිවී තිබෙන ගැටලු මොනවාද. ඔ ප්‍රශ්නයට පිළිතුරු සපේනිමින් මේ අදාළ කර ගත අදාළ කර ගැනිමින් තව දුරටත් තොරතුරු එක්්‍රස් කරමින් ඒමනම් පුතේ මේ ප්‍රශ්නයට ගැලපෙන පිළිතුරක් ඉතා සාර්ථ ගොුණුකරගැනීමෙන් මම හිතනවා විභාගයට ඒ ලොකු පිටු අහලක්වෙයි කියලා. අද අපේ ජාතික පාසල පාඩම් මාලාවේ තොරතුරු තාක්ෂණය පාඩමට යොමුවෙලා තියවෙංවෙලා තියන කාලයමෙන් අවසානයි ඔබ සැමට අයිබෝන්.